ජයගම් ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16/17 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී මගේ ළඟට අම්මා කෙනෙක් දැන් ආවා. පොඩි දරුවෙක් රැගෙන. දරියක්, දුවක්. වයස මාස 9යි. හරියට මගේ දරුවාගේ වයස. මහත්යට කර කියා ගන්න දෙයක් නැහැ. අසනීප තත්ත්වෙන් පෙළෙන. දරුව තුන් දෙනෙක් ඉන්නවයි කිව්වා. එතකොට මුට්ටක් හිතලා බලන්න. ඒ දරුව තුන් දෙනාට කවුද කණ්ඩ දෙන්නේ? කවුද ඒ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ? අද අධ්‍යාපන උපකරණවල ඒ ආම්පන්නවල මිල දිහා බැලුවහම කොහොමද ඒ අම්මා නිවසට කිසිම ආදායම් මාර්ගයක් නැතුව දරුව තුන් දෙනෙක්ගේ සුරක්ෂිත භාවය තහවුරු කරන්නේ? ඒ වගේ අම්මලා තාත්තලා කී දහහක් අපේ රටේ ඉන්නවද? මං කියනවා දහස් ගණනින් නෙවෙයි, ලක්ෂ ගණනින් ඉන්නවා. හැබැයි ඒ අම්මට උදව් කරන්න, ඒ තාත්තට උදව් කරන්න රජයට මුදල් අවශ්‍යයි, රටට මුදල් අවශ්‍යයි. අර මම කියපු පළවෙනි කාරණාව, රටට රුපියල් අවශ්‍යයි, රටට ඩොලර් අවශ්‍යයි. මම පැහැදිලිව විශ්වාස කරනවා අපි විශ්වාස කරන වැඩපිළිවෙල හරහා පමණයි රටට රුපියල්, රටට ඩොලර් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ රටේ ගොවි ධීවර කම්කරු ජනතාව, පුංචි මිනිස්සු, දුප්පත් මිනිස්සු, නැතිබරි මිනිස්සු, ඒ වගේම කුඩා ශුද්‍ර මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ස්වයං රැකියා ලාභියාගේ ඉඳලා දුක්ඛිත ජීවිත ගත කරන මේ හැමතෙම උත්තරේ මොකක්ද? රටට ලැබෙන මුදල් ටික, රටට ලැබෙන ඩොලර් සහ රුපියල් ටික, රටේ නිෂ්පාදන යාන්ත්‍රණය හරහා නිර්මාණය වෙන රුපියල් ටික, ඩොලර් ටික. රුපියල් ඩොලර් නැතුව කවුරු බලයට ආවත් ජනතාවට විසඳුම් ලබා දෙන්නට කිසිම හැකියාවක් නැහැ. ඩොලර් උපයන, රුපියල් උපයන වැඩපිළිවෙලක් නැතුව කවුරු හරි බලයට එන්නට සිතාගෙන ඉන්නවා නම් රටේ ජනතාවට මේ මෑත කාලයේ සිදුණු දෙවෙනි ඛේදවාචකයේ සිදුවෙනවා. පළවෙනි ඛේදවාචකයේ සිදුණා 2019 දී. ඊළඟ ඛේදවාචකයේ ඊළඟ විනාශය සිදුවෙන්නේ 2024 දී. අන්න ඒ නිසා සත්‍ය, යථාර්ථය, දත්ත, විද්‍යාව, අත්හදා බැලීම්, කේස් ස්ටඩීස්, මේව මත පදනම් වුණු ප්‍රතිපත්ති සම්පාදනයකට අපි රටක් හැටියට ඉදිරියට යන්නට ඕන. ප්‍රතිපත්ති හැදුවට මදි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕන. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලත් මදි. අපේ රටේ තිබෙන ලොකුම දුර්වලතාවය තමයි මොනිටරින්, ඉවැලියුේෂන්, ෆීඩ්බැක්. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයින් පස්සේ අරමුණු කොච්චර ඉෂ්ට සිද්ධ වුණාද කියලා පසුවිපරුමක් නැහැ. ඒ පසුවිපරම ක්‍රියාත්මක කිරීම තුළ සොයාගන්න අඩුලුහුණුකන් ටික ඒ කරපු ප්‍රතිපත්තිය නිවැරදි කරන්නට වැඩපිළිවෙලක් නැහැ. අපි ඒ වැඩපිළිවෙල නිර්මාණය කරන්නට සූදානම්. මේ පාසලේ ඉගෙනුම ලබන දූ දරුවන් 1300කගේම, ඒ වගේම රජයේ පාසල් 10126ක ඉගෙනුම ලබන නිදහස් අධ්‍යාපනයේ දූ දරුවන් 41,00,000කගේම වර්තමාන වගකීමක්, අනාගත වගකීමක් නියත වශයෙන්ම වචනේ පරිසමාර්ථයෙන්ම පියෙක් හැටියට මම බාරගන්නවා, මගේ කණ්ඩායම බාරගන්නවා. මේ රටේ අම්මලා තාත්තලා සියලු දෙනාටම කියන්න කැමති, කිසි දෙයකට බියවන්න එපා. අනිවාර්යෙන්ම මේ දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට අවශ්‍ය සියලුම රුපියල් ටික, සියලුම ඩොලර් ටික හොයා ගන්නා සැලසුම් අපි සතුව තිබෙනවා. එහෙනම් අපේ ප්‍රාර්ථනාව මේ වසර අවසානයේදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබා දුන්නු දිවා ආහාරය, දැන් කප්පා දුන්නු දිවා ආහාරය. ඇයි දැන් තෝර තෝර දෙන්නේ? දැන් දිවා ආහාරය දෙන්නේ ප්‍රාථමික ශේෂ්ත්‍රයේ දූ දරුවන්ට පමණයි. ඒක හරි වැරදි.
කවදාවත් දරුවන්ව තෝරන්න හොඳ නැහැ. අර දරුව මේ දරුව කියලා. 41 ලක්ෂයටම අනිවාර්යෙන්ම මේ වසර අවසන් වන්නට පෙර අපි දිවාහාරය ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම හැම දරුවෙකුටම සුහුරු උපකරණයක අයිතිය, ස්මාර්ට් ඩිවයිස් එකක අයිතිය අපි ලබා දෙනවා. පසුගිය කාලේ සංගණන හරහා හෙළිදරව් වුණා. පාසල් සිසුන් අතරින් ස්මාර්ට් ඩිවයිස් එකක, සුහුරු උපකරණයක, කෝ ලැප්ටොප් එකක්, ඩෙස්ක්ටොප් එකක්, කම්පියුටරයක්, iPad එකක අයිතිය අපේ රටේ පාසල් දූ දරුවන්ගෙන් 33%කට පමණයි තියෙන්නේ. 67%කට නෑ. අපි විශ්වාස කරනවා මේ සුහුරු උපකරණය අදාළ ආරක්ෂක මෙවලම් සහිතව දරුවන්ට ලබා දීම තුළින් පන්ති කාමරෙන් ලබන දැනුමත් සමග මේ උපකරණය හරහා අන්තර්ජාලයට ගොස් අලුත් තොරතුරු, නව තාක්ෂණය, නව වැඩපිළිවෙළ ඔස්සේ මේ දූ දරුවන්ට මහා දැනුම් සම්භාරයක් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ දූ දරුවන්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග වෙන මොකක්වත් නෙවෙයි, අධ්‍යාපනය. අධ්‍යාපනයේ ප්‍රමුඛ ස්ථානය Education First කියන වැඩසටහන හරහා මේ රටේ පාසල් දූ දරුවන් 41 ලක්ෂයකම අනාගතය අපි සුරක්ෂිත කරනවා කියන එක ප්‍රකාශ කරමින් අද පුස්තකාලයට ලබා දෙන මේ ශබ්දකෝෂ උපයෝගී කරගෙන දූ දරුවන් 1300කම ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රගුණ කරන්නට කටයුතු කරන්න. විදුහල්පතිතුමාට යෝජනාවක් කරනවා හැම දරුවෙකුටම අලුත් ඉංග්‍රීසි වචන 10ක් දිනපතාම ඉගෙන ගන්න කියලා. ඒ ඉගෙන ගන්න ඉංග්‍රීසි වචන වලින් වාක්‍ය සකස් කරන්න. ඉගෙන ගන්න ඉංග්‍රීසි වචන 10ට සමාන වචන සිනොනිම්ස් ඉගෙන ගන්න. අපි ලබා දෙන ස්මාර්ට් බෝඩ් එක කම්පියුටර්ස් උපයෝගී කරගෙන මේ දූ දරුවන්ගේ මනස ලොවට විවෘත කරන්න. ඉන්ටර්නෙට් එක හරහා මේ දූ දරුවන්ට ෆොරින් ඉංග්ලිෂ් චැනල්ස් බලන්න අවස්ථාව ලබා දෙන්න. CNN, BBC, Al Jazeera, Russia Today, CGTN, NDTV මේ අනාදි වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වෙන නාලිකා බොහොමයක් තිබෙනවා. ඒ නාලිකාවල යන කරන්ට් අෆෙයර්ස් ප්‍රෝග්‍රෑම්ස් පෙන්වන්න. ඒ නාලිකාවල යන ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වෙන ඒ විවිධ විවාද මේ දූ දරුවන්ට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන්න. පුවත්පත් ඩවුන්ලෝඩ් කරන්න දිනපතාම Daily Telegraph, New York Times, Guardian, Independent, Washington Times, Washington Post, Los Angeles Times, සිංගප්පූරුවේ මුද්‍රණය කරන පත් මහින්ද සිංගප්පූරුවේ හෝ හොංකොං මට මතක නැහැ Straits Times කියලා තියෙනවා. ඉතාමත්ම නිවැරදි ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වෙන පුවත්පත් මේ හැම දරුවෙකුටම මේ උපකරණ උපයෝගී කරගෙන අන්තර්ජාලය හරහා විශ්ව ලෝකයේ විවෘත කරන්න පුළුවන් තරම් ඉංග්‍රීසි භාෂාව හදාරන්නට මේ දූ දරුවන්ව උනන්දු කරවන්න. ඉංග්‍රීසි වලින් කියන push to the maximum possible extent කියලා. පුළුවන් තරම් දරුවව ඒ අරමුණ කරා තල්ලු කරන්න. එහෙම කියනකොට දරුවව අමනාප වෙන්න පුළුවන්. නමුත් ඔබගේ අනාගත සුභසිතිය ගැන හිතලයි මම මේ ප්‍රකාශය කරන්නේ. අපේ දරු පරපුර රටේ අනාගතයේ බාරගත හැකි දරු පරපුරක් වේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබගේ වර්තමානයත් අනාගතයත් අපි හදවතින්ම සුරක්ෂිත කරනවා. සැමට තෙරුවන් සරණයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.